සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම සද් මාධ්‍ය කලාවක් තුළින් ආනන්දයෙන් ප්‍රඥාව වෙත ඔබව කැඳවාගෙන යන බෞද්ධ අරූපවාහිනී නාලිකාවේ දම් සභා මණ්ඩපයයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්මදේශනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ කොළඹ හත ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්මදේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපි හාමුදුරනේ. සාදු සාදු සාදු. අද ධර්මදේශනාවේ තම සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ මහනුවර රජපිහිල්ල මාවතේ පදිංචි ලයනල් ගුණතිලක මහතා, එවැගේම ලේකා ගුණතිලක මහත්මිය වගේම දරු දෙදෙනා ඇතුළු ඥාතීන් හිතමිත්‍රාදීන් විසින්. ධර්මදේශනාව ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදු නාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. පංචශීලය සමාදන් වීමට අවසරයි නායක හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීඩය මච්චපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීඩය මච්චපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කරුණාසීතල හදයන් පඤ්ඤා පඤ්ජෝත විහත මෝහ තමන් සනරමර ලෝකගරුන් වන්දී සුගතං ගතිමි මුත්තං කතමි භික්ඛවි සංඛාරා පුඤ්ඤාභිසංඛාරා අපුඤ්ඤාභිසංඛාරා ආඤ්ඤාභිසංඛාරාති සාදු සාදු සද්ධාවන්තේ පින්තුනි මේ පින්වතුන් හැම දෙනාම මේ මොහොතේ සෝදානම් වන්නේ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුතුව අසීමිත මෛත්‍රියෙන් දේශනා කොට වදාළ උතුම් ධර්මයකට සවන් දෙන්නට ධර්ම ශ්‍රවණී කරන්නට. අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ ධර්ම දේශනාමේ පින්කමෙහි දායකත්වයගෙන කටයුතු කරන මහනුවර රජපීල්ල මාවතේ පදිංචි සදහෙති ලයිනල් ගුණතිලක මහත්මානන් එවගේම ලේකා ගුණතිලක මෙතිනිය ඒ දරු දෙපළ ප්‍රධාන මේ ඥාති හිතවත් පිරිස මේ සිද්ධ කරන්නේ මේ සම්බුද්ධ ශාසනයේ තිබෙන පින්කම් අතර ඉහළම අග්‍රගන්නිම පින්කමක්. ඒ මොකද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්කම් කුසලක්‍රියා අතර බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් දේශනා කර තිබෙනවා. දාන, සීල, භාවනා කියලා. ඒ දාන පින්කම් අතරිනුත් බුදුරජාණන් වහන්සේ විවිධ ප්‍රභේදගතව දානේ විස්තර කරලා දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ පින්තුනි ආමිෂ දාන, ධර්ම දාන, එවගීම අභය දාන, ශ්‍රම දාන ආදී දාන වර්ග මහා රාශියක් තිබෙනවා. ඒ දාන අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම්ම දානේ හැටියට දේශනා කළේ ධර්ම දානයයි. ඒ මොකද මේ ලෝකේ තිබෙන ප්‍රාතිහාරය අතර උතුම්ම ප්‍රාතිහාරය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අනුශාසනීය ප්‍රාතිහාරය. අනුශාසනීය ප්‍රාතිහාරය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය යමිකුට දේශනා කරලා ඔහුගේ සිත තුළ සද්ධා, සීල, සුත ත්‍යාග ආදී උතුම් ගුණ දියුණු වෙන හැටියට ඒ වගේම අනිත්‍ය දුක්ඛනාත්ම වැටහෙන හැටියට චතුරාර්ය සත්‍ය ධර්මීට යොමු වෙන හැටියට යමික් දහම් පදයක් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දේශනාව අර ශ්‍රාවකයාට අසන ශ්‍රවණී කරන තැනැත්තාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවාය. මෙලව හිතසුව පිණිස, පරලව හිතසුව පිණිස, සාන්ත නිවන්සුව පිණිස හේතු වෙනවාය. ඒ නිසා ලෝකෙ තිබෙන නොයෙක් ආචාර්ය අද්භූත ප්‍රාතිහාරය අතර උසස්ම ප්‍රාතිහාරය නම් මේ ධර්ම දේශනාව තුළින් කෙනෙක් යහමඟට පත් කිරීමයි. අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි බුද්ධත්වයට පත්වුණු මොහොතේ ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වාම අත නොහැර දුන්න එකම දානේ ධර්ම දානයයි. පිරිනිවන් පාන්ට සූදානම් වෙලා පිරිනිවන් ඇඳේ සැතපෙලත් බුදුරජාණන් වහන්සේ අන්තිම මොහොතේ පින්නතුනි ධර්මයෙන් සංග්‍රහ කළා තමන් වහන්සේ වෙත පෙමුණුණු අන්තිම ශ්‍රාවකයාටත්.
එවගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටිය සරියුත් මාහිමියන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු කොට ඇති ඒ අසූ මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාත් බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේ දඹදිව වැඩ සිටියා වූ අප්‍රමාණ ලක්ෂ ගණන් කෝටි ගණන් ඒ ආර්ය ශ්‍රාවක මහරහතන් වහන්සේලාත් පිරිනිවන් පාන මොහොත දක්වාම අතනුහැර දුන්නා වූ දානේ තමයි ධර්ම දානය. ලංකාවට වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේත් පිරිනිවන් පාන මොහොත දක්වාම සිදු කළ දානේ ධර්ම දානයයි. ලංකා ධරණී තලයේ වැඩ සිටිය සියලු මහරහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවක උතුමෝ මේ ධර්ම දානයෙන් දෙවියන් සහිත ලෝකයාට සංග්‍රහ කර තිබෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි උතුම්ම සංග්‍රහයක් මේ ධර්ම සංග්‍රහය. උතුම්ම දානයක් මේ ධර්ම දානය. එබඳු උතුම් දානයක් උතුම් සංග්‍රහයක් මේ පින්වතුන් බොහොම සැදැහැසිතින් ඥාන සම්පයුත්තව සිද්ධ කරන මොහොතක් මේ මොහොත. මේ පින්වතුන්ට ඒ ධර්ම දේශනාව සඳහා අප මාතෘකා කරන්ට යෙදුනේ මේ බුද්ධ ශාසනී පින්වතුනි සංඛාර කියන වචනයක් තිබෙනවා. සංඛාර කියලා කියන්නේ පින්වතුනි අපි රැස් කරන දේවල්. අපි රැස් කරන උපදව ගන්න නිපදවා ගන්න දේවල් නිසා තමයි මේ සංසාරයේ දිගට සැරිසරන්නේ. සංසාරික ජීවිතේ අපි යම් දුකක් විඳිනවා නම් යම් සැපක් විඳිනවා නම් ඒ සැප දුක දෙකම සංසාරේ අපි කරගත්තා වූ කුසල අකුසල විපාකයන්. ඒවා තමයි පින්නතුනි සංඛාර හැටියට ධර්මී සඳහන් වෙන්නේ. සංඛාර නිරෝධය තමයි පින්නතුනි මේ බුදුදහමේ නිර්වාණී හැටියට නිරෝධේ හැටියට දේශනා කළේ. පටිච්ච සමුප්පාද ධර්මයේදී සංඛාර නිරෝධෝ කියලා සඳහන් වෙනවා. එතකොට මේ සංඛාර ධර්මී තුන් ආකාරයකට දක්වනවා. කන්තමාච භික්කවේ සංඛාරා පුඤ්ඤාභි සංඛාරා. ඒකේ පිං කියලා කුසල් කියලා කොටසක් තියෙනවා. ඒකට කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා. අපුඤ්ඤාභි සංඛාරා කියලා පින්නතුනි තවත් කොටසක් තියෙනවා. ඒකේ අකුසල් ඒකේ අපි සිද්ධ කරන ඒ නරක නපුරු ක්‍රියාවන්ගේ විපාකයන්. ඒවට කියනවා පව්කම් කියලා. ඒවට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. ආඤ්ඤාභි සංඛාර කියනෝ පින්නතුනි මේ යම් කිසි කෙනෙක් ධ්‍යාන උපදවගෙන සමත ආදී ඒ භාවනා වඩලා ඒ බ්‍රහ්ම ලෝකාදීහි ඉපදීමට හේතු වන්නා වූ ඒ ශක්ති විශේෂේ පුණ්‍ය ශක්තිය තමයි ආඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ. මෙතෙන්දි මේ සංඛාර ධර්මයන් තුනෙන් පුඤ්ඤාභි සංඛාර සහ ආඤ්ඤාභි සංඛාර දෙක සත්වයා විසින් සිදු කරගත යුතු බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. දැන් මේ පුඤ්ඤාභි සංඛාර නිසා කෙනෙක් කියන්ට පුළුවන් සසර දික් වෙනවා නේද කියලා. සසර දික් වෙනවා තමා. නමුත් පින්නතනි සංසාර විමුක්තිය සඳහා අපට කුසල් සිදු කරගත යුතු වෙනවා. සංසාරයේහි අපි කවුරුවත් කැමති නැ දුක් මිඳින්නට, දුක්ඛිත ජීවිත ගත කරන්නට, අවාසනාවන්තව දිවි ගෙවන්නට. අපි කවුරුත් කැමති සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියපු විදිහට නිවන් සුව අවබෝධ කරගන්න ලැබෙනවා නම් ඒක විපින්නතුනි ඊටාම සැපවත්ව එවගීම නුවණින් යුක්තව මේ ධර්ම අවබෝධය කරගන්න පුළුවන්කම තිබෙනවා නම්. ඉතින් මේ පින්නතුන් දන්නවා මේ පුඤ්ඤාභි සංඛාර ශ්‍රැස් කරගෙන මේ සම්බුද්ධ ශාසනයෙහි තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගත් කෙනෙක් තමයි විසාකා මහෝපාසිකාව. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිටියේ
අග්‍ර දායිකාව තමයි පින්නතුනි විසාකා මහෝපාසිකාව. අදත් දෙව්ලොව නිම්මාන රතේ කියන දෙව්ලොව අදත් මහේසාක්‍ය දෙව්දුවක් හැටේට දිව්‍යමේ සැප විඳිනවා. මෛත්‍රී බුද්ධ ශාසනය දක්වාම මිතුමී පින්නතුනි සම්පත් අනුභව කරනවා. ඉතින් මේ විසාකා මහෝපාසිකාව ගැන සඳහන් වෙන තැන තිබෙනවා, එතුමිය පෙරජාතියවලත් අතීතයේ වැඩ සිටිය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා සාර ධනවත් පවුල්වල ඉපදිලා මහා පින්කම් කළා වූ කෙනෙක්. එහෙම පින්කම් කරගෙන විත් තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මහා සාර ධනවත් කුලයක උපත ලැබුවේ. ධනංජය කියන මහා සිටුතුමාණන්ගේ දියණිය හැටියට උපත ලැබුවා. එතුමා පින්නතුනි මහා පුණ්‍යවන්ත කෙනෙක්. ඒ විසාකා මහෝපාසිකාව උපත ලැබූ දවසේ ඉඳලාම ඒ නිවසට මහා සම්පත් ලැබුණා කියලා සඳහන් වෙනවා. ඒ විදිහට පින් දහම් කරගෙන පැමුණුණු නිසා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ නගරයට වැඩම කළ අවස්ථාවේ වයස අවුරුදු 7යි. මේ අවුරුදු 7ක් වයසැති ලෙඩරිය බුදුරජාණන් වහන්සේ දැකලා බණ අහලා හත්හැවිරි දිවියේදීම සෝවාන් ඵලයෙන් නිවන් අවබෝධ කරගත්තා. එතකොට අවුරුදු 7 කියලා කියන්නේ ඉතාම ලාබාල කාලේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මිච්ඡර පුංචි කාලේ පුංචි මේ හත්හැවිරිදි කෙනෙක්. එබඳු කෙනෙකුට මේ පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මොනතරම් පුණ්‍ය ශක්තියක් ඥාන ශක්තියක් තියෙන්න ඕනද? ඒක මේ ජීවිතේ ගෙනාපු එකක් නෙවෙයි, පෙර ජාතිවල ඉඳලා ගෙනාපු පුණ්‍ය ශක්තිය. ඒ පාරමී පුණ්‍ය බලයෙන් තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා දෙකීමින් ප්‍රසාදයටපත් වෙලා සද්ධාවේති කරගෙන බණ අහලා ඒ ආත්ම භාවයේදී ළමා වීදීම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් මාර්ගඥානීන් සාන්ත නිවන අවබෝධ කරගත්තා. ඉන් පස්සේ මේ හත්හැවිරිදි දැරිය නොසැලෙන සද්ධාවන්ත කෙනෙක්, සද්ධාවන්ත තැනැත්තියක් බවට පත් වුණා. කිසිම කෙනෙකුට සෝවාන් වුණු කෙනාව පින්නතුණියයි පහළට ඇද දාන්න බෑ. ඒකේ ආත්ම භාව හතක් ඇතුළත සියලු කෙලෙස් නසල මහරහත් ඵලයට පත් වෙනවා. දුගතියට උපදින්නේ නැහැ, දුගතියේ උපදින්නේ නැහැ සෝවාන් වුණු කෙනෙක්. ඉතින් මේ විසාකාව පින්නතුනි භද්‍ර යෞවන වයසේදී පංච කල්යාණීන් හිබි බොහොම රූප සම්පත් ඇති කාන්තාවක් වුණා. පසුව මේ විසාකාව මිගාර කියන සිටු පුත්‍රයා සමග විවාහයට පත් වුණා. එතකොට මිගාර සිටුපුත්‍රයත් එක්ක විවාහ වුණේ, මිගාර සිටුපුත්‍රය කියන්නේ පින්නතුනි මිත්‍යා දෘෂ්ටික පවුලක්, බෞද්ධ පවුලක් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටික ධනවත් පවුලක සිටුපුත්‍රයෙක් සමග විවාහ වුණා ආර්ය ශ්‍රාවිකාවක්, සෝවාන් පිහිටිය කෙනෙක්. ඒ වයසට පත් විවාහයට පත් වෙලා ඉතාම සාර්ථක ගිහි ජීවිතයක් ගත කළා. දරුවන් රාශියක් ලබා ගත්තා. බොහොම හොඳ විවාහ ජීවිතයක් ගත කළා. අර මිත්‍යා දෘෂ්ටික පවුලේ සියලු දෙනාම සම්මා දිට්ඨියෙහි පිහිටවා ගත්තා. ඒ ස්වාමියාගේ මව්පියන්, එවගේම ස්වාමියා, ස්වාමියාගේ මෑණියෝ හැම කෙනෙක්ම සම්මා දිට්ඨිය පිහිටවලා හොඳ බෞද්ධයෝ බවට පත් කරගත්ත මේ විසාකාව. ඒ නිසාම විසාකාවගේ ස්වාමියාගේ පියා මිගාර සිටුතුමා මේ විසාකාවට නමක් තිබ්බා මිගාර මාතා කියලා. මිගාර මාතා කිවි මේ සිටුතුමා කිව්වා, අනේ ඔබ මට මගේ අවිද්‍යා නෙමෙති අන්ධකාරයෙන් මාව නිදහස් කළා, සම්මා දිට්ඨියෙහි මාව පිහිටෙව්වා,
මට සුගති මඟ නිවන් මඟ දහම් මඟ කියා දුන්නා. ඒ නිසා ඔබ මගේ ලේලිය නෙවෙයි මං අද පටන් ඔබ මගේ මව හැටියට සලකනවා කියලා මිගාර මාතා කියන නම තිබුවා. ඒ තරම් අර මිත්‍යා දෘෂ්ටික පවුල සම්මා දිට්ඨියෙහි පිහිටවන්නට මේ විසාකාව සමත් වුණා. ඉතින් ඒ විදිහි මහා පුදුම පුණ්‍ය හැකියාවක් පුණ්‍ය බලයක් තිබිච්ච මහා පුදුම ගුණ සම්පන්න කෙනෙක් මේ විසාකාව කියන්නේ. හැම සදහෙති බෞද්ධයෙක්ම හැම මව් කෙනෙක්ම මේ විසාකාවගේ චරිතය කීවය යුතුයි. විශේෂයෙන් අපේ තරුණියන්ට අපේ ගැහැණු දරුවන්ට මේ විසාකාවගේ චරිතය කියවන්නට දෙන්න ඕන. පුදුම විදිහේ ආදර්ශමත් චරිතාපදානයක් විසාකාවට තිබෙන්නේ. ඉතින් එතුමිය අර විවාහ ප්‍රාප්ත වෙලා බොහෝම විවාහ වුණු දවසේ තමන්ගේ පියතුමන් එතුමියට විශේෂ ආභරණයක් සකසලා දුන්නා. මීල පළඳනාව නැත්නම් මහා ලතා ප්‍රසාදනී කියලා සඳහන් වෙන මීල පළඳනාව. ඒකේ වටිනකම 19 කෝටියක් වටිනවා. ඒ කියන්නේ පින්නතුනි රන් රිදි මුතු මෙණික් දියමන්ති ආදී අප්‍රමාණ වස්තුව යොදලා හිසේ පළඳින ආභරණයක් මේ මීල පළඳනාව කියන්නේ. ඒ මීල පළඳනාව පළඳගත්තාම විසාකාව දෙවගණක් මින් බැබලෙනවා. එතුමිය ස්වභාවයෙන් රූප සම්පත් ඇති කෙනෙක්, පංච කල්යාණින් හිදි කාන්තාවක්. මේ ආභරණේ නිසා තවත් බොහොම රූමත් භාවයට පත් වෙන, හරියට පිල් විදහාගත් මොනරෙක් වාගේ. ඉතාම අලංකාර ආභරණයක් මේ හිසේ පළඳින මීල පළඳනා. ඉතින් දිනක් මේ විසාකාව පින්වතුනි ඇයට හිටිය පරිවාර ස්ත්‍රීන් 500ක් සේවිකාවෝ. මේ සේවිකාවෝ දවසක් යෝජනා කළා මේ විසාකාවට සිටුමාලිගේ ඉන්නකොට ආර්යාවනි, අද නැකත් දවසක්. අද මේ මුළු නගරයේම ජනතාව සතුටු වෙන දවසක්, ප්‍රීතිය වෙන දවසක්, උත්සව පවත්වන දවසක්. එහෙම දවසක අපි විතරක් මේ සිටුමාලිගේට වෙලා ඉන්න එක සුදුසු මදි. ඒ නිසා ආර්යාවනි, අපිත් උයනෙහි උද්‍යානයෙහි විනෝදේ පිණිස සතුට පිණිස ඇවිදින්ට යමු කිව්වා. ඉතින් විසාකාව පින්නතුනි ආර්ය ශ්‍රාවිකාවක්, සෝවන් වෙච්ච කෙනෙක්. වැඩ කරන්නේ නැහැ, නිෂ්ඵල වැඩ කරන්නේ නැහැ. නමුත් අර සේවිකාවන්ගේ ඇවිටිල්ල නිසා ඒ අයගේ සතුට මේ විසාකාව ප්‍රාර්ථනා කරන නිසා හොඳයි කියලා මේ යෝජනාවට එකඟ වුණා. එකඟ වෙලා විසාකාව සුවඳ පෙනින් නාලා, ඒ වගේම ඉතාම වටිනා අලංකාර වස්ත්‍ර ඇඳ පෙළ පරවගෙන වස්ත්‍රාභරණයෙන් සැරසිලා අර මීල පළඳනාවත් පළඳගෙන 500ක් මේ තමන්ගේ ඉහිලියන් ඒකේ සේවිකාවන් පිරිවරාගෙන මිතුමිය පින්නතුනි ඒ විසාකාවටම අයිති බොහෝම අලංකාර වනෝද්‍යානයක උයනක ඇවිදිනවා. මිතින් මේ අය අර සේවිකාවන් සිනහ වෙනවා, එවගෙන් විහිළු තහළු කරනවා, ප්‍රීතියෙන් මේ ගමන යනවා. විසාකාව එහෙම හිනහ වෙන්නේ නැහැ, එහෙම විහිළු තහළු කරන්ට යන්නෙත් නැහැ. බොහෝම ගෞරවාන්විතව සම්භාවනීය කෙනෙක් හැටියට තමයි එතුමී ගමන් කරන්නේ. මෙහිම ගමන් කරනකොට මේ විසාකාවට අර සේවිකාවන් පිළිබඳ පුංචි කලකිරීමක් ඇති වුණා. අනේ මේ කාන්තාව හැටියට මේ අයගේ හැසිරීම මොනතරම් නිෂ්ඵලද, කිසිම පළක් නැති ගමනක් මේක, කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් මේ කරන්නේ. එහෙම කල්පනා කරලා විසාකාව හිතවලු, මේ මොහොතේ මේ නිෂ්ඵල වැඩේ මෙතනින් නවත්තන්න ඕන, මෙතනින් අත්හරින්න ඕන. දැන් මම යන්නට ඕන ජේතවනාරාමයට සාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ දකින්නට. ඒ සාන්තිනායකයන් වහන්සේගෙන් බණ අහන්නට ඕන මේ සේවිකාවන් හැම දෙනාමත් සමග.
එහෙම අදිස්ථාන කරගෙන සිතුවිල්ලක් ඇති වුණාම සේවිකාවන්ට කිව්වා දැන් සවැත්නුවර ජේතවනාරාමයට යන්න ඕන කියලා. ඉතින් විසාකාව යමක් කිව්වහම සේවිකාවන් ඊට ඉහෙලින් කතා කරන්නේ නැහැ. ඉතින් විසාකාව ඉදිරියේ තබාගෙන 500ක් මේ යෙහෙලියන් මේ කුමාරිකාවන් දැන් පින්නතුනි ජේතවනාරාම දොරටුව දක්වාම පැමිණියා. ජේතවනාරාම දොරටුවට පැමිණුණහම විසාකාවගේ සද්ධාව බලන්ට අර හිසේ පැලඳගෙන තිබිච්ච මීල පළඳනාව ගැලෙව්වා. ඒ වටිනා ආභරණේ ගලවලා සේවිකාවක් අතට දුන්නා. ඒ වගේම පාවහන් ගැලෙව්වා. මේ මා ඇතුල් වන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට, ඒ වගේම මහා රහතන් වහන්සේලා වැඩ ඉන්න පුණ්‍ය භූමියකට. ඒ නිසා ඉතා සංවරශීලීව සද්ධාසිතින් යුක්තව බුදු ගුණ සිහි කරමින් යා යුතුයි කියලා සේවිකාවන්ට නියම කරලා විසාකාව පින්නතුනි ජේතවනාරාමයට පිවිසිලා දම් සභා මණ්ඩපේට පැමිණිලා බොහෝම සංසුන්ව වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන මොහොතක් බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණී කළා. ධර්ම ශ්‍රවණී කරලා ධර්මයේ කෙරෙහි හිත පිහිටුවාගෙන ධර්ම දේශනාව අවසානයේදී සාන්තිනායක බුදුරජාණන් වහන්සේට වැඳලා නමස්කාර කරලා ගෞරව කරලා තමන්ගේ සේවිකාවන් සමග විසාකා මහෝපාසිකාව පින්නතුනි දැන් ජේතවනාරාමයෙන් පිටත්ව යනවා. මද දුරක් ගිහා සේවිකාවගෙන් ඇසුවා මේ මීල පළඳනාව කෝ කියලා. එතෙන්දී සේවිකාවට එහිදී මතක් වුණේ මීල පළඳනාව. මොකද ඇය මීල පළඳනාව බිම තියාගෙන විසාකාව සමග බණ ඇසුවා. අමතක වීමකින් එහිම දමලා ආවා. සේවිකාවකව ආර්යාවනි සමාවන්ට අනේ මීල පළඳනාව අර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු ඒ දම් සභා මණ්ඩපයේ මා අතින් අමතක වුණාය. ආර්යාවනි මං ඉක්මනින් ගොස් ඒ මීල පළඳනාව රැගෙන ඉන්නම් කිව්වා. එතෙන්දී විසාකාව කියනවා මේ යෙහෙළියට දැන් රැය බෝ වෙලා. දැන් විහාරයට යා යුතු වේලාව නිවි කාන්තාවන්. ඒ වගේම ආරාමයේ යමක් තබල ආවනම් ඒක තුනුරුවන් සතු දෙයක් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සන්තක දෙයක් වෙනවා. මහා සංඝරත්නේ සන්තක දෙයක් වෙනවා. ඒක ආපසු ගන්න ඒක සුදුසු මදි. එහෙම කියලා විසාකාව සේවිකාව යෑම සේවිකාව ඒ ස්ථානයට පිටත් කර හැරීම නවතලා තම මාලිගයට ගිහින් පසුවදා සිරිත් පරිදීම මේ 500ක් සේවිකාවන් සමග ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණීට ජේතවනාරාමයට ගියා. එතෙන්දී අනද මාහිමියන් වහන්සේ පින්නතුනි මේ මීල පළඳනාව දැක්කා. ධර්ම දේශනාව අවසානයේදී සියලු දෙනා විහාරයෙන් ඉවත්ව ගියාම දම් සභා මණ්ඩපේ මේ මීල පළඳනාව දැක්කා. අනේ අපේ අනද මාහිමියන් වහන්සේ බුද්ධෝපස්ථායක මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කළ ස්වාමීනි මේ විසාකාවගේ හිසෙහි පළඳින කෝටි සංඛ්‍යාත ධනයක් මහා වටිනාකමක් තිබෙන ඇයිගේ හිසේ පළඳින මහාලතා ප්‍රසාදනීය මීල පළඳනාව අමතක වෙලා ගිහින් තියෙනවා ස්වාමී. එතෙන්දි බුදුපියාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය මීල පළඳනාව අරගෙන ආරක්ෂා සහිත තැනක තබලා හෙට දවසේ විසාකාව පෙමුණුනහම ඇයට ඒ බාර දෙන්නේ කිව්වා. ඉතින් පසුවදා පෙමුණුනහම අනද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් මේ මීල පළඳනාව විසාකාවට බාර කරන්ට ගියා. විසාකාව ඉතින්දි කියනවා ස්වාමීනි මේක මා සන්තක දෙයක් බව ඇත්ත. නමුත් ආර්යයන් වහන්සේලා අත තබපු දෙයක් මම ආයි ගන්නට කැමති නෑ.
මම මේ මීල පන්දනාව බුදුරජාණන් වහන්සේටම පූජා කරනවා කියලා මේ මහා සදහෙති කාන්තාව මීල පන්දනාව අරගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා උන්වහන්සේගේ ශ්‍රී පාද මූලයේ තබලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ පියතුමා මා විවාහ වෙන දවසේ 19 කෝටියක් ධනේ වේදන් කරලා මා විනුවින් මට සකසා දුන්න මේ මීල පළඳනාව මං අද දවසේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ පිළිගෙන වදාරනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදු පියාණන් වහන්සේ තින්දි වදාළ විසාකාවනි මේ බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා ආභරණ පළඳින්නේ නැ රන් රිදි මසු කහවණු ඒවා පළඳින්නේ නැ අපට ඒවා ගැළපෙන්නේ නැ සුදුසු නැ ඒ නිසා ඔබේ පිනට ඔබේ භාග්‍යයට ඔබේ වාසනාවට ඔබේ පෙර පුණ්‍ය ශක්තියට ලැබුණා වූ මේ මීල පළඳනාව ඔබම ලබාගෙන ඔබට කැමති දෙයක් කරන්ටී කිව්වා. එතෙන්දි විශාකාම කිව්වා එහෙනම් ස්වාමීනි මං මේක පළඳින්නේ නැ මං මේක පළඳින්නේ නැ අද පටන් මං මේ අලවි කරලා ඔබ වහන්සේට ආරාමයක් කරවල පූජා කරනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා කිසිම ප්‍රකාශයක් වචනයක් කීවේ නැහැ. තුස්නිම් භූතව ඉවසුවා. විසංඛාව මොකද කළේ රතයක මේ මීල පළඳනාව තබලා මුළු සැවැත් නුවරම ඉස්සෙල්ල මේ මීල පළඳනාවේ පින්වතුනි මිල නියම කළා මිල තක්ෂේරු කෙරුවා. බැලුවාම 19 කෝටියක් වටිනවා මේක. එච්චරට මෙනික්ද මුතුද දේමන්තිද රත්තරන්ද අප්‍රමාණ වස්තුව ඇතුළත් වෙච්ච මේ මහා ආභරණය විශාල වටිනාකමක් තිබෙනවා. ඉතින් මේ මිල නියම කරලා මිල තක්ෂේරු කරවලා ලස්සන අලංකාර රන් සිවිගේක තැන්පත් කරවලා මුළු නගරේම ගෙනිච්ච මේ මීල පළඳනාව කැමති කෙනෙක් මිලදී ගන්ටේ කියලා. කිසිම කෙනෙක් පින්නතුනේ ඉදිරිපත් වුණේ නැහැ. මොකද ඒ තරම් ධනයක් කාටවත් තිබුණෙත් නැහැ. මේක මිලදී ගත්තත් වෙන කෙනෙකුට පළඳින්න බෑ. ඒක විසාකාවගීම පිනට ලැබිච්ච එකක්. වෙන කෙනෙකුට පළඳින්න බෑ ඒක. පස්සේ කි විසාකාව වෙතම ගෙනාවා ආර්යාවනි මේ මිල කරන් මේ අලවි කරන්න බෑ කියලා. පස්සේ විසාකාවම ඒක මිලදී ගත්තා. 19 කෝටියක් දීලා. එයින් පේනවා එතුමියගේ ධනවත්කම. මිලදී අරගෙන කළේ ඒ පින්වතුනි ජේතවනාරාමේ බඳු මහා ආරාමයක් කළා පූර්වාරාමේ කියලා. පූර්වාරාමේ මිගාර මාතෘ ප්‍රාසාදේ කියලත් මේකට සඳහන් වෙනවා. ඉතින් ඒ විසාකාව ඒ ආරාමේ කළී පින්වතුනි මහල් දෙකකින් යුක්ත ආරාමයක් යට මහලේ කාමර 500ක් උඩු මහලේ කාමර 500ක් ඒ ප්‍රධාන ආරාම ගොඩනැගිල්ල කාමර 1000ක් ඉදි කළා. ඒ වගේම පින්නතුනි තවත් කුටි 1000ක් තැන් තැන්වල භාවනා කුටි වශයෙන් පින්නතුනි 1000ක් කුටි ඉදි කළා. එතකොට 3000ක් පමණ කාමර මේ පූර්වාරාමීට පැවතුණා. ඒ වගේම පින්නතුනි ඊටාම අලංකාර ලෙස රණින් වැඩදමල රිදී වලින් රණින් රිදීන් මුතුමෙණික් වලින් ඊටාම අලංකාර ලෙස දිව්‍ය ප්‍රසාදයක් මෙන් මේ 19 කෝටියක් වේදන් කරලා මේ මහා ආරාමය පිළියෙල කළා ඉදි කළා ඉදි කරලා පින්වතුනි මේ විසාකාව මහා පින්කමක් කළා මේ ආරාම පූජාව කරන්න. ඒ ආරාම පූජා කරපු දවසේ අප්‍රමාණ සතුට වුණා. සතුට වෙලා එතුමිය පින්වතුනි අර ඉහෙලියන් සමග පූර්වාරාමී වටේම ගියා. 100 ගණනක් හිටිය මුණුබුරු මිනිබිරිය විසාකාවට. දරුවෝ 16 දෙනෙක් හිටියා. ඉතින් මේ අය සමග සතුටින් ඉන්න අවස්ථාවේදී අර සීවිකාවන් සමග විසාකාව
මේ මිගාර මාතෘ පාසාදේ කිවේ පූර්වාරාමේ අර ඉහළ මාලේට ගිහින් සේවිකාවන් ඔක්කෝම එකතු කරලා පින්කම අවසානයේදී විසාකාව පුණ්‍යානුමෝදනාවක් කළා සේවිකාවන්ට. මොකක්ද පුණ්‍යානුමෝදනාව? විසාකාව කීවා තමන්ගේ යටතේ ඉන්න සේවිකාවන්ට, මම මහත් ශ්‍රද්ධාවෙන් කෝටි සංඛ්‍යාත ධනයක් වේදන් කරලා දිව්‍ය මාලිගාවක් බඳු මේ ආරාමයේ සකස් කරලා තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රුවනට මහරහතන් වහන්සේලාට අතපෙන්වක් කරලා සංඝ සතු කරලා ඉරහඳ පවතිනා තෙක් බුදු සසුනට මේ භූමිය අයිති වේවා කියලා මං ශ්‍රද්ධාවෙන් පූජ කළා. මහා ආරාම පූජාවක් කළා. ඒ පූජාවෙන් මට යම් පිනක් කුසලයක් අත්ුණා නම් ඒ සියලුම පින් මං නුඹලාටත් අනුමෝදන් කරනවා. මං කරගත්ත පින හා සමානවම ඔබ හැම දෙනාටමත් මේ පින ලැබේවා පිහිටාවා කියලා විසාකාව පුණ්‍යානුමෝදනාවක් කළා. පින්තුන් පුණ්‍යානුමෝදනාවක් කළාම මෙතන හිටියේ එක සේවිකාවක්, බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. එතුමිය දොහොත් මුදුන් තියාගෙන මේ පින අනුමෝදන් වුණා. අනේ, අපි වාගේ කෙනෙකුට මේ වාගේ පින්කමක් කරන්නට තබා හිතන්ටවත් බෑ. අපේ ආර්යාව මේ පින්කම කළා. බුදුරජාණන් වහන්සේ අද මේ උතුම් ආරාමේ වැඩ ඉන්නවා. මහා රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. අනේ, කොච්චර උදාර උතුම් පින්කමක්ද එතුමිය සිදු කළා වූ මේ පින මං දොහොත් මුදුනේ තබාගෙන අනුමෝදන් වෙනවා කියලා සාදු සාදු කීමින් මේ පින අනුමෝදන් වුණා. එහෙම අනුමෝදන් වෙලා එදා රාත්‍රියේම මේ සේවිකාව අසනීප වෙලා අසාධ්‍ය තත්ත්වයට පත්වල මිය ගියා. පින්නතුනි, මිය ගිහින් තුසිත දිව්‍ය ලෝකේ මහානුභාව සම්පන්න දිව්‍ය දෙවගණක්ව ඉපදුනා. මේ දෙවගණට පා වෙන දිව්‍ය මාලිගාවක් පහළ වුණා. පින්නතුනි, දිව්‍ය මාලිගේ දහස් ගණනක් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන මාණික්කමේ මාලිගයක මහා දෙවගණක් මින් මහා සම්පත් ලැබුණ මේ දිව්‍යාංගනාවට. මේ තුසිත භවනයේ මෙබඳු අසිරිමත් ජීවිතයක් ලබාගත්තු මේ දෙවගණ තුසිත දිව්‍ය ලෝකේ වාසය කරන මොහොතේ අපි අනුරුද්ධ මහරහතන් වහන්සේ, ඒ කියන්නේ පින්නතුනි දිවස්ලාභීන් අතර අග්‍රස්ථානී ලැබුවා වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්නතුනි මේ තුසිත භවනීට වැඩම කළා. වැඩම කළාම උන්වහන්සේ වෙනදා නුදුටු ආනුභාව සම්පන්න දෙවගණක් දැක්කා. මහා ලස්සන මන්දිරයක වාසය කරනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේට හිතුණා, මේ දෙවඟන මේ තරම් ඉසුරුමත් ජීවිතයක් ලබන්ට කරපු පින මොකක්ද කියලා දැනගන්න ඕන කියලා. එහෙම හිතලා අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ දෙවඟන වසන දිව්‍ය විමානයේට, ඒ දිව්‍යමය මාලිගයේ ඉදිරියට වැඩම කළා. වැඩම කළාම මේ මාලිගයේ තුල වාසය කළා වූ මේ දෙවඟන වහාම අර මාලි දෙව් විමනින් පහළට බැහැලා අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළාම අනුරුද්ධ මහරහතන් වහන්සේ අසනවා, ඔබ මහා පුණ්‍යවන්ත කෙනෙක්. මම මීට පෙර මේ දිව්‍ය ලෝකයට වැඩම කළා. නමුත් මේ වාගේ දෙව් විමනක් මං දැක්කේ නැහැ. ඔබ වගේ බොහොම ලස්සන දෙවඟනකුත් මං දැක්කේ නැහැ. ඔබට මේ දහස් ගණනක් දිව්‍ය අප්සරාවන් ඉන්නවා. දිව්‍යමය 이르දිමය මහා මන්දිරයක් පහළ වෙලා තියෙනවා. ඔබ මේ තරම් මහා පුණ්‍යවන්ත ජීවිතයක් ලබන්ට කරපු පින මොකක්ද කියලා ඇහුවා. එතෙන්දි මේ දෙවඟන කියනවා, ස්වාමීනි, මම අනේ මම ධනවත් කෙනෙක් නෙවෙයි. මම ස්වාමීනි මීට පෙර ජාතියෙහි මනුෂ්‍ය ලෝකේ සැවැත් නුවර
විසාකා මහෝපාසිකාවගේ අතවැසි කාන්තාවක් සේවිකාවක්. විසාකාව ස්වාමීනී 19 කෝටියක් වේදන් කරලා පූර්වාරාම පූජාව කළා. පූර්වාරාමයේ සකස් කරලා බුදු පියාණන් වහන්සේ ප්‍රධාන ලක්ෂ ගණනක් මහරහතන් වහන්සේලාට අයිති කරලා ඒ ආරාම පූජාව කළා. ඒ ආරාම පූජාව කළ දවසේ විසාකාව පින්කම අවසන් වෙලා සීවී කරපු මේ පින්කමට විහිස මහන්සි වුණු උදව් උපකාර කළ ඔක්කෝම එකතු කරලා රැස් කරලා විසාකාව අපිට පින් අනුමෝදන් කෙරුව පුණ්‍යානුමෝදනාවක් කළා. ඒ වෙලාවේ ස්වාමීනි මං මේ පින්කම ගැන බොහොම පැහැදීමින් හිටියේ. මමත් අප්‍රමාණ වෙහෙසුණා මේ පින්කමට. මගේ ශ්‍රමයෙන් මගේ කායික ශක්තියෙන් මං උපකාර කළා. උපකාර කරලා අර විසාකාව පින් දෙනකොට දොහොත් මුදුන් තබාගෙන මේ පින මං අනුමෝදන් කළා. අනුමෝදන් වුණා. ඒ පින අනුමෝදන් වුණු දවසේම රාත්‍රී මා මිය ගියා ස්වාමීනි. ඒ මරණයට පත් වෙලා ඒ පින මට මරණාසන්න මොහොතේ සිහිපත් වුණා. මම මේ තුසිත භවනයෙහි මේ විදිය ආනුභාව සම්පන්න දෙමගණක් වුණා. ඒකයි ස්වාමීනි මං කළ පින්කම කියලා ප්‍රකාශ කළා. එතෙන්දී අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාලා දෙවඟනි දිව්‍යාක්ෂරාවට ඔබ බොහෝම ඥානවන්ත කාන්තාවක්. ඔබ කෙනෙක් කළ පින්කම දැක සතුටු වී ඒ පින සතුටින් අනුමෝදන් වුණ කෙනෙක්. ඒ අනුමෝදනාවෙන් ඔබ භාග්‍යයක් වාසනාවක් අත්පත් කරගත්ත කෙනෙක්. එතෙන්දී අනුරුද්ධ මාහිමියන් වහන්සේ මේ පින් කිරීමේදී පින් කිරීමත් අන් අයගේ පින් අනුමෝදන් වීමත් එයත් මහා කුසලයක් බව, එයත් බොහෝම සැප විපාක ගෙන දෙන කාරණයක් බව අනුරුද්ධ මහරහතන් වහන්සේ එතනදි මේ දෙවඟනට පැහැදිලි කර දුන්නා. සමහර අය හිතෙනවා අපිට පින් කරන්නට බෑ කියලා. නමුත් පින්වතුනි සමහර විට තව කෙනෙක් පින් කරනකොට ඒ දිහා බලලා සතුටු වෙන්නේ නැහැ. අනේ ඕවා නොකලට ඕවට අපිට එකතු වෙන්න බෑ, සම්බන්ධ වෙන්න බෑ කියලා හිත නරක් කරගන්නවා. නමුත් ඥානවන්ත අය තමන්ට කළ නොහැකි වුවත් ඒ පින් අනුමෝදන් වෙනවා. අනේ අපිට කරගන්න බෑ, නමුත් ඒ අය කරනවා. ඒ උතුම් පින මමද අනුමෝදන් වෙනවා කියලා අනුමෝදනයට වෙනවා, ඒ පින ලබා ගන්නවා. මේ දෙවඟන එහෙම පින ලබා ගත්ත කෙනෙක්. පස්සි පින්වතුනි අනුරුද්ධ මහරහතන් වහන්සේට හිතුණලු විසාකාව කළ පින අනුමෝදන් වුණු දෙවඟන මේ තරම් දිව්‍යාත්ම භාවයක් ලැබුවා නම් මේ පින කළ විසාකාව මොන විදිහේ දේවාත්මයකටපත් වුණාද කියලා ඒක සොයාගන්න ඕනේ කියලා. උන්වහන්සේ දිවස්සති කෙනෙක් නිසා දිවසින් බැලුවාම විසාකාව පින්වතුනි මහානුභාව සම්පන්න නිම්මාන රති කියන දිව්‍ය ලෝකේ, ඒ කිවි ඉහළම දිව්‍ය ලෝකේක ආයි ඒ දිව්‍ය ලෝකේ කල්ප කෝටි ගණන් ආවිස තියෙනවා. නිම්මාන රති කියන දිව්‍ය ලෝකේ, නිම්මාන රති දිව්‍ය ලෝකේ අධිපති දිව්‍ය රාජයාගේ අගමිහිසිය හැටියට උපත ලබලා ඉන්නවා. නිම්මාන රතිෙහි අගමිහිස් ඒ දිව්‍ය රාජයාගේ අග්‍රමහේෂිකාව. පින්නතුනි ඒ නිම්මාන රති දිව්‍ය ලෝකේ බුද්ධාන්තරයක් මේ විසාකාව සැප විඳිනවා. අර දිව්‍ය රාජයත් පින්නතුනි ආර්ය ශ්‍රාවකේ සෝවාන් ඵලයේ පිහිටිය කෙනෙක්. විසාකාවත් සෝවාන් ඵලයේ පිහිටිය කෙනෙක්. ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම මේ තැනැත්තී මේ නිම්මාන රතියෙහි වාසය කරනවා. පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්වතුනි අර දෙවඟනගින්ම ඇසුව මේ විසාකාව
කොතනද උපත ලබලයින්නේ කොයි වගේ සම්පත්තියක්ද තියෙන්නේ. එතෙන්දි මේ දෙවගන කියන අනේ ස්වාමීනි, ඒ විසාකා දෙව්දුව විඳින්න සැප මං කොහොම කියන්නද? මට බෑ ඒ සැප කියන්න. මට තේරෙන්නේ නෑ ඒ සැප තියෙන දේවල්, යතුමිය ලබාගෙන තියෙන සම්පත්, දිව්‍යමය සම්පත් මෙතෙකයි කියලා මට කියන්න බෑ. ඒ තරම් සම්පත් එතුමිය විඳිනවා, නමුත් මට නම් ඒ සම්පත් කියන්න තේරෙන්නේ නෑ කියලා ප්‍රකාශ කළා. මං දන්න වචන මදි, ඒ තරම් මහානුභාව සම්පන්න මහේසාක්‍ය දෙව්දුවක්කේ මේ විසාකාව කියලා දේශ ප්‍රකාශ කළා පින්නත. එහින් පේනවා ඇයි පින්නතුනි බුදුරජාණන් වහන්සේට හැමදාම දන් දුන්න විසාකාව. එක දවසක් දෙකක් නෙවෙයි, හැමදාම තමන්ගේ නිවසේ 500ක් ස්වාමීන් වහන්සේලට දන් දෙනවා. දිනකට 3 වරක් බුදුරජාණන් වහන්සේ දකින්ට ජේතවනාරාමයට යන බුද්ධෝපස්ථානයට. පුංචි හාමුදුරුවරුන්ට යන වෙලාවට විසාකාව පින්නතුනි රස කැවිලි අරගෙන යනවා. අනේ පුංචි හාමුදුරුවරු විසාකාව එනකොට අම්මා එනවා වගේ ඉදිරියට ගිහින් විසාකාවගෙන් පින්නතුනි මේ පුංචි ස්වාමීන් වහන්සේල නොයෙක් දේ ලබා ගන්නවා. පොඩි හාමුදුරුන්ට බොහොම ආදරයෙන් සැලකුවා විසාකාව. ඒ වගේම දිනක් විසාකාව ජේතවනාරාමයට යනකොට මහා වර්ෂාවක් ඇදහැළුණා. බුදුරජාණන් වහන්සේ වර්ෂාව ඇදහැලිච්ච වෙලාවේ භික්ෂුන් වහන්සේලාට කිව්වා, මහණෙනි මේ වර්ෂාව කාලයකින් තමයි මේ විදිහේ වැස්සක් වහින්නේ, මේ වැස්සට තෙමුණට කවුරුත් ලෙඩ නෑ කිව්වා, රෝගාතුර වෙන්නේ නෑ කිව්වා. කැමති කෙනෙක් මේ වර්ෂාවෙන් පැන් පහසු වුණාට කමක් නෑ කිව්වා. තරුණ හාමුදුරුවරු පුංචි හාමුදුරුවරු මොකද කළේ? ඒ කාලි පින්නතුනි මේ නානකඩයක් දියට අඳින්ට වස්ත්‍රයක් සිවුරක් බුදුරජාණන් වහන්සේ නියම කරලා තිබිලා නෑ. ස්වාමීන් වහන්සේලා මොකද කළේ? සිවුරු උනා තබලා සිවුරු අස් කරලා නිර්වස්ත්‍රව මේ වර්ෂාවේ තෙමි තෙමි නාන්නට ජල පින්නතුනි පැන් පහසුවෙන්ට පටන් ගත්තා. මේ වෙලාවේ විසාකාව ආවා ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දන්නවා. මේ භික්ෂුන් වහන්සේලා නිර්වස්ත්‍රව තරුණ හාමුදුරුවෝ ජල ස්නානය කරනවා. මොකද කරේ? බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරලා ජේතවනාරාමී ඒ පිටුපස්සට යන්ට එපා කව විසාකාවට. විසාකාවනි අද ආරාමේ පසුපස යන්ට එපා, ඒ පැත්තට යන්ට එපා, ඒ පැත්තේ අද හාමුදුරුවරු නිමි නිගන්තයෝ ටිකක් ඉන්න කිව්වා මේ වෙලාවේ. එතෙන්දි ඇහුව, ඇයි ස්වාමීනි එහෙම කියන්නේ? එතෙන්දි කිව්වා, මේ වර්ෂාවටම මේ භික්ෂුන් වහන්සේලාට අවසර දුන්න පැන් පහසු වෙන්නට උන්වහන්සේලා වස්ත්‍රයක් නැතුව නිර්වස්ත්‍රව ජල ස්නානය කරනවා කිව්වා. විසාකාව වෙන කෙනෙක් නම් කලකිරෙනවා. විසාකාව කිව්වා, ස්වාමීනියයි එහෙම, අනේ මං කැමති ස්වාමීනි ස්වාමීන් වහන්සේලාට ජල ස්නානය කරන්නට නානකඩයක් පූජා කරන්නට මට අවසර දෙන්න කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. විසාකාව නිසා තමයි එදා ඉඳලා භික්ෂුන් වහන්සේලාට නානකඩයක් පින්නතුනි ජල ස්නාන කරනකොට අඳින්නට ලැබුණා. විසාකාව මුළු ජේතවනාරාමයේම හිටිය භික්ෂුන් වහන්සේලාට නානකඩ පූජා කළා පින්නතුනි. ඒ විදිහේ පින්කම් හොය හොයා කරපු කෙනෙක් ඔය විසාකාව. බුද්ධෝපස්ථාන කරනවා, සංඝෝපස්ථාන කරනවා, පුංචි ස්වාමීන් වහන්සේලාගේ දුක සැප බලනවා. ඒ වගේම සවැත් නුවර යම් ගෙදරක දාන පින්කමක් තිබෙtිනවා නම් ඒ පින්කමට විසාකාව ගෙන්න ගන්න එක එදා නගරවාසීන් ලොකු ගෞරවයක් හැටියට සැලකුවා. විසාකාව යම් තැනක දාන පොලක නැත්තම් ඒ දානෙ එච්චර වටින දානයක් වෙන්නේ නැහැ. ඒ නිසා විසාකාවට ගින් ආරාධනා කරනවා, නී බුදුරජාණන් වහන්සේ අපේ නිවසට ආද වඩිනවා,
ඔබ තුමිය කොහෝම හරි මේ දානයට එන්ට ඕන කියලා. ඇයි විසාකාම ගියොත් ඒක සම්භාවනීය දාන පින්කමක් වෙනවා. ඉතින් ඒ විදිහි මහා පුණ්‍යවන්ත කෙනෙක් හැම දාම තමන්ගේ මාලිගේ දානශාලාවක් කරගෙන පන්සිය නමකට දන් දුන්නා පින්නතුනි. උදේ දහවල් දෙකේම පින්නතුනි ඒ විදිහේ පින්කම් කරගෙන ওই දෙවුල් මරණින් පස්සේ දෙවුලව උපත ලැබලා නිම්මාන රති දිව්‍ය ලෝකේ අදත් මහී ශාක්‍ය දෙවිදුවක් හැටියට දෙවිසප විඳිනවා. එයි කරපු පින්කම් වල ආනිසංස කල්ප ගණනක් බිඳලත් අවසාන වෙන්නේ නැහැ පින්නතුනි. මෛත්‍රී බුද්ධ ශාසනයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා තමයි විසාකාව සව් කෙලෙසුන් නසා මහා රහත් ඵලයට පත් වෙන්නේ. ඉතින් පින්නතුනි ඒ පුඤ්ඤාභි සංඛාරයන්ගේ විපාක විඳපු උත්තමාවක් විසාකාව. ඉතින් ඒ නිසා පින්නතුනි අපි පින් කිරීමත් හොඳයි, පින් දැකලා සතුටු වීමත් හොඳයි, අනුන්ගේ පින් අනුමෝදන් වීමත් හොඳයි. පාපේ ගැනත් මෙහිමයි. පාපයක් කරන කෙනෙක් දිහා බලලා ඒක හොඳයි එහෙම වෙච්ච එක කියලා කිව්වොත් ඒ පව අනුමෝදන් වුණා වෙනවා. ඔහොම උනේක හොඳයි කියලා කිව්වත් පින්නතුනි ඒ පාපය අනුමෝදන් වුණා වෙනවා. ඒ නිසා පව අනුමෝදන් වෙන්න හොඳ නැහැ. පින් අනුමෝදන් වෙන්න ඕනේ. පුණ්‍ය අනුමෝදනේ පිනින් සතුටු වෙන්න ඕන. ඒ නිසා විශේෂයෙන් අද මේ උතාරතර ධර්මදානමී පින්කම සිද්ධ කරන මහනුවර රජපීල්ල මාවතෙහි ඒ ගුණතිලක බතෙක් ආයතනයෙහි අධිපති අපේ පින්වත් ලයිනල් ගුණතිලක මෙතිතුමාත් ලේකා ගුණතිලක මෙතිනියත් මේ පින්වත් පිරිසත් විශේෂයෙන් ඒ දෙපළ ප්‍රධාන දරුත් දෙපළ බොහෝම සද්ධාවෙන් නොයෙක් විදි පින්කම් සොය සොයා පින් කරන අය, පිනටම තමන්ගේ ජීවිතය යොමු කරගෙන වාසය කරන අය, ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින කන්ද උඩරට මහනුවර හැමදාම හිමිදිරි උදෑසන අවදි වෙලා උතුම් වූ දළදා මාලිගාවට ගිහින් සමන් මල් පූජා කරලා දළදා වහන්සේ වැඳුම් පිදුම් කරගෙන තමයි තමන්ගේ ජීවිතේ කටයුතු ආරම්භ කරන්නේ. ඒක චාරිත්‍රයක් වාගේ හැමදාම කරන දෙයක්, අමතක නොකර කරන ගන්නා වූ පින්කමක්. ඉතින් ඒ වගේම මල්වතුස්කිරි මහා විහාරයන්හි අපේ පරම පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් මල්වතුස්කිරි උභය මහා විහාරිනුයෙක් දානමාන පින්කම් කටින පූජෝත්සවාදී සිදු කරගනිමින් ඒ පමණක් නෙවෙයි ලංකාවේ නුයෙක් දිසා භාගයන්හි ස්වාමීන් වහන්සේලාට නොයෙක් විදිය උපකාර කරමින් අරණ්‍ය සේනාසන විහාරස්ථාන භාවනා ස්ථාන ධර්මදර ස්වාමීන් වහන්සේලාගෙන් බණ අසමින් දහම් පොත්පත් මුද්‍රණය කරවමින් දන් පෙන් දෙමින් නොයෙක් ආකාරී පින්කම් සිද්ධ කරගන්නවා. ඒ සිද්ධ කරගන්නේ මේ පිනෙහි තියෙන වටිනාකම දන්න නිසාත්, පිනෙහි තියෙන ආනුභාවය මෙත්තන් හොඳින්ම දන්නා පිරිසක් නිසා. ඉතින් ඒ වගේම මේ සම්බෝධි විහාරස්ථානයේ බොහොම භක්තිමත් දායක පිරිසක් වශයෙන් නිතර පැමිණීමින් නොයෙක් පින්කම් වලට සහභාගි වෙමින් තමන්ගේ ජීවිතයේ ගුණයෙන් නුවණින් දියුණු පමුණු කරගන්නවා. දරුවන්ටත් ඒ ආදර්ශයේ පෙන්වමින් ඒ මඟ ගමන් කරන්නට ඉඩ හසර සලසා දෙනවා. තමන් නෙසුරු නිසුරු කරන හිතවත් ඥාති මිත්‍ර හැම දිනාටමත් ඒ දහම් මඟ, නිවන් මඟ, සුගති මඟ ගමන් කරන්නට උපකාර කෙරෙනවා. ඉතින් ඒ සිදු කරන පින්කම් අතර අද දවසේදීත් මේ සිද්ධ කරගත් ඒ වගේ ආනුභාව සම්පන්න මහේ ශාක්‍ය උතුම් පින්කමක්. ඉතින් මේ පින්කම සිදු කරලා බලාපොරොත්තු වෙනවා තමන් ඊටාම කල්යාණ මිත්‍රත්වයෙන් මහත් ගෞරවයෙන් ඒ වැඳුම් පිදුම් කරන, උපස්ථාන කරන, අවවාද අනුශාසනා ලබන ඒ අපේ පරම පූජ්‍යස්කිරි පාර්ශ්වයේ මහානායක මාහිමියන් වහන්සේට, මල්වතු පාර්ශ්වයේ අති පූජනීය මහානායක මාහිමියන් වහන්සේට, ඒ වගේම අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන ඒ සියලු මහා සංඝ රත්නයට තුනුරුවන්ගේ පිහිට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම.
ඒ වගේම මේ උතුම් පින්කම් වලට සහභාගී වෙන ඥාති හිත මිත්‍රාදී හැම දෙනාගීමත් Taman ගීත දෙපාර්ශ්වයේම මෞද්‍ය මෞපියන් මිය ගියේ සිහි කරලා ඒ හැම දිනාට පින් දෙන්න. ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත පාන දොරේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් දෙන්නට, ඒ වගේම ඉමහත් ජාතික ශාසනික මහා සේවාවක් සිද්ධ කරලා අපවත් වී වදාළේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට පින් දෙන්නට. මේ විදිහේ අරමුණු රාශියක් ඇති කරගෙන, ඒ වගේම ජනවාරි 21 වෙනි දින පරලෝසපත් වුණු M.W. ශ්‍රියානන්ද මහත්මාණන්ගේ ආදරණීය මෑණියන් වන නුවරඑළිය පදිංචිව සිටි DS ලීලාවති මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම ගෞරවනීය අමිතා දසසිල් මෑණියන් ප්‍රධාන ඊ පින්වතුන්ටත් අපටත් බෞද්ධ නාලිකාවි සියලු දෙනාටමත් කාර්ය මණ්ඩලයටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් සෙත් පැතීම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබෙනවා. ඒ සියලු ප්‍රාර්ථනා හිතෙහි දරාගෙන මේ රැස් කරගත්තු පින් මේ උතුම් සම්බුද්ධ ශාසනයත් ලංකාද්වීපයත් මේ පින්දහම් කරන මේ සැදැහැති සෑම දෙනාමත් ආරක්ෂා කරන පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව මේ හැම දෙනාට දෙහිමිය ආරක්ෂාව සලසා දෙනසේක්වා කියලා දෙවියන්ට පින් දෙන්නට. එත්තාවතාච අම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම මේ රැස් කරගත් පින් විශේෂයෙන් යපවත් පීවතාලී නම් සඳහන් කළ පූජනීය උතුම් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත්, ලයිනල් ගුණතිලක මහත්මාගේ, ඒ වගේම එම මහත්මිනියගේ මිය පරලොව ගිය දෙමාපියන් ප්‍රධාන සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත්, මේ පින්මතුන් නමින් මියගේ සියලු ඥාති බන්ධු වර්ගයාටත් විශේෂයෙන් මේ 21 වෙනිදා අභාවයට පත් වුණු ඒ ශ්‍රියානන්ද මහත්මාණන්ගේ ආදරබර මෑණියන් වන නුවරඑළිය පදිංචිව සිටි DS ලීලාවති මෞතුමියටත් මේ උදාරතර ධර්ම දානමය පින අත් වේවා. ඒ හැම දිනාගීම පරලොව ජීවිත වාසනාවන්ත වේවා. උතුම් නිවනින් සැනසීම ලබත්වා කියන කරුණා මෛත්‍රියෙන් සිහිපත් කරගෙන පින් දෙන්නට. ඉදං මී ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මී ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මී ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. අවසාන වශයෙන් තිසරණ සහිත පන්සිල් සමාදන් වීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්මී කිරී හිත යොමු කිරීමෙන්, ඒ වගේම මහත් ගෞරවයෙන් දෙවියන්ට ඥාතීන්ට පින්පිත් අනුමෝදන් කිරීමෙන් මේ සියලු ආකාරයෙන් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන්ගේ වාසනා බලමහිමීනුත් ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රය අනන්ත ගුණානුභව බලීනුත් උතුම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ, ශ්‍රී පාද පත්මි අනන්තානුභව බලීනුත් සෝලස ද්‍රෝවණයක් සරුවඥ ධාතුන් වහන්සේල වැඩ සිටින රුවන්වැලි චෛත්‍ය රාජයන් වහන්සේගේ අනන්තානුභව බලීනුත් මේ පින් අනුමෝදනුණු දෙවියන්ගේ දේවාශිර්වාදීනුත් මේ හැම දෙනාගේම සියලු සිතුම් පෙතුම්නා පරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීවා. මෙලව ජීවිතේ වාසනාවන්ත වීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පරලොව ජීවිතේ දේකාන්තින් සපවත් වේවා. පරලොවත් කිසිදු කලෙක නිවන් දක්නා ජාති දක්වා නිරය ප්‍රේත අසුරනිකාය වෙනි අභව්‍ය දුක්ඛිත ස්ථානයක පිටසක්කලක මිත්‍යා දෘෂ්ටි කුලේක නොයිපදේවා. නිවන් දක්නා තුරුම නුපනුපන් භවයක් භවයක් පාසාම දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකාදී සැපවන්ත ස්ථානයක සැපවන්ත ජීවිත ලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ත්‍රිහීතුකව ඥානවන්ත උපදින්ත ලැබේවා.
සීලවන්තව ගුණවන්තව ධනවන්ත උපදින්ට ලැබේවා. සිතූ පෙතූ පින්කම් සිද්ධ කරගන්ට වාසනාව භාග්‍ය උදාවීවා. හොඳ දේ කියා කර දෙන දානාදී පින් කරන සීලාදී අනන්ත ගුණ පුරන සමත විදර්ශනාදී භාවනා වඩන බුදුපසේ බුදු අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක වෙනි කල්යාණ මිත්‍ර උතුමෝ නිවන් හිමි කොට ආශ්‍රය කරන්ට ලැබීවා. ජීවිතේ ගුණ නුවණ දියුණු කරගෙන අගුණ දුර්වලකම් දුරුගෙන දුරු කරගෙන පාරමී සම්පූර්ණ කරගෙන පැතෝ බෝධි ඥානයකින් අමා මහ නිවන් සුව පිණිස මේ ධර්ම දානමය පිනද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තී. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තී. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන භාවීන සදා සුත්ති භවන්තු තී. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච යතු නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු.